සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි ලෝක උරුමයක් කිරීමටත් පියවර ජනපති පවසයි උඩවලව ජාතික වනෝද්‍යානයෙන් වාර්තාගත ආදායමක් උතුරේ සංවර්ධනය පිළිබඳ යුරෝපයේ ප්‍රසාදය ලබන මාර්තු වේදී නැගෙනහිරටත් සුවසැරිය චීනයේ ජනගහනය අඩුවීමේ ප්‍රවණතාවක් ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වීමෙන් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කර සුරක්ෂිත කිරීමෙන් තේරවාදී බුදුදහමට ශ්‍රී සද්ධර්මයේ රැකවරණයට කළ හැකි ඉහළම යුතුකම श्री गौतम संबुद्ध देशना वेतुला त्रिपिटकय मिरट जातिक उरुमयक लेस प्रकाशित पत्किरीमे जातिक महापुण्योत्सवय मातले अलुविहारेदी अद पिरवरुवे पवत्तुना त्रैनिकायक महासंगरत्नेद मेतियमति वरुण विद्वतुन मेन्म सदहवतुन विशाल पिरिसक्द मेम अवस्थावट एक्व सिटिया त्रिपिटकय जातिक उरुमयक लेस प्रकाशित पत्किरीम सनितुहन कल समरूपलकय जनाधिपति मैत्रीपाल सिरिसेन मेतुतुमा अतिन विवृत किरुना इन्नानतुरुवाई विशेष पिरहरकिन वेडम करवु त्रिपिटक पोत वहांसे विशेष वेदिकाव मत तेंपत किरीम सिदुवुने निर्माणांग अद मेमस्थावेदी सिदुवुने सन्नस पात्रय महासंगरत्ने वेत पिलिगेन्वीम जनाधिपतितुमा अतिन सिदुवुना मेम ऐतिहासिक अवस्थाव सनितुहन करमिन समरु मुद्दर्याक निकुत किरीमट कटयुतु किरुनु अतर एय महासंगरत्ने हा जनाधिपतितुमा वेत पिलिगेन्नुना අද මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව උතුම් තෙරවාදී දර්ශනය ඇතුළත් වූ ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන අවස්ථාව බෞද්ධ අබෞද්ධ සෑම කෙනෙක්ම ප්‍රඥාවන්තයින් ඉමහත් වූ සතුටට පත් වෙන අවස්ථාවක් ත්‍රිපිටකය පරිවර්තනය හා සංස්කරණයට මින්පසු ඉඩ ලැබෙන්නේ ප්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණයි ත්‍රිපිටකය ආරක්ෂා කරන අතරම ඉරහඳමින් බබලන එහි විවෘතභාවයේ උදෙසා කටයුතු කිරීම අප සතු වගකීමක් සහ යුතුයකමක් අපි රජය ජාතික උරුමයක් වශයෙන් මේ උතුම් ත්‍රිපිටකය අද ප්‍රකාශයට පත් කළා වගේම ගෞරවනීය මහානායක හාමුදුරනේ අදින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේ කම්රයාගෙන් ඉල්ලීමක් කරන්න UNESCO ආයතනයේ මගින් මෙය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මා මෙහිදී ඔබ වහන්සේලාට සඳහන් කරන්නට කැමැති පිරිවින් අධ්‍යාපනය ලැබෙන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේගේ ත්‍රිභාෂා දැනුම ඉහළ නැංවීමට වැඩසටහන් රැසක් මේවන විට ක්‍රියාත්මකයි පිරිවින් සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙවන විට කටයුතු කර තිබෙනවා දෙමළ භාෂා ගුරුවරුන් සම්බන්ධයෙන් මහානායක ස්වාමින් වහන්සේ සිදු කරන ලද ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරමින් එම ගුරුවරුන් බදවා ගැනීමටද කටයුතු කර තිබෙනවා ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ උපදෙස් මතයි ආරම්භක පියවර වශයෙන් දෙමළ භාෂා ගුරුවරුන් 50 දෙනෙකු බදවා ගැනීමට කටයුතු කරනවා අවශ්‍යතාව මත ඉදිරියේදී තවත් දෙමළ භාෂා ගුරුවරුන් පිරිවෙන් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා ජාතික සහ ආගමික සංහිඳියාව ගොඩනැංවීමේදී විවිධ භාෂා දැනුම භික්ෂුන් වහන්සේලාට උපකාර වන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ සංචාරකින්ගේ පැමිණීම ඉහළ යාමත් සමග වැඩිම දෛනික ආදායම ඉපයු වනෝද්‍යානයේ බවට උඩවලව ජාතික වනෝද්‍යානය පත් වුණා උඩවලව ජාතික වනෝද්‍යානය සත්ව විශේෂ ගණනාවකගේ නිවහනක් බවට පත්කිරීමත් සමග විදේශ සංචාරකින්ගේ පැමිණීම ඉහළ ගියා වනෝද්‍යානය නැරඹීම සඳහා සංචාරක රථ විශාල වශයෙන් දිනපතා පැමිණීම සුලබ දසුණක් පසුගිය දෙවනදා එහි ආදායම රුපියල් ලක්ෂ 68 ඉක්මවා තිබෙනවා අලි ඇතුන්ගෙන් පමණක් සමන්විත වූ මෙම වනෝද්‍යානය සංචාරක ආකර්ෂණීය දිනා ගැනීමට සුදුසු ලෙස සංවර්ධනය කිරීමට රජයේ කටයුතු කිරීම මෙම තත්වයට හේතු බවයි එහි නිලධාරීන් සඳහන් කරන්නේ
උතුරේ සංවර්ධනයේ සහ යලි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ඉටු කර ඇති කාර්යභාරය සම්බන්ධයෙන් සතුටට පත්වන බව ජෙෆ්රි වන් ඕඩන් සහ විලියම් ඩාට් මවුත් යන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. වවුනියාවේ සංචාරයක නිරත වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළා. මෙම සංචාරයේ අතරතුර යලි පදිංචි වූ ජනතාව විසින් වවුනියාව සිදම්බරපුරම් ගම්මානයේ දැකබලා ගැනීමටද යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා එක් වුණා. එම ප්‍රදේශවල වර්තමාන තත්ත්වය පිළිබඳ ඔවුන් මෙහිදී සොයා බැලුවා. අපිට ශ්‍රී ලංකාවත් එක්ක තියෙන ඈත ඉතිහාසයක් තියෙන මිත්‍රකමක්. අපි ලංකාවට ආවේ මේ දිනවල පවතින තත්ත්වය පිළිබඳව සොයා බලන්න. උතුරේ මේ වන විට පවතින සංවර්ධනය ගැන අපි ඉතාමත්ම සතුටුයි. මම සියලු දෙනාටම සුභ පතනවා. We're pleased to see the progress that's been made in this area. Sri Lankawe Uttar Pradesh e pavathina sangwardhane ettatama prashansaniyai. Me pradeshe weda katitu gena api soya baluwa. Apita karanna puluwan de genath api avadhane yomu karanawa. ජායල වැලිගම්පිටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු බරපතල තුවාල ලැබුවා. කන්ටේනර් රථයක රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රිරෝද රථයක ගැටි අසල තිබූ නිවසක් වෙතටද කඩා වැදී තිබෙනවා. සිද්ධියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කන්ටේනර් රථයේ රියදුරු සහායකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. රියදුරු බරපතල තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ නිවස අසල නවතා තිබූ ලොරි රථයකටද අනතුරින් හානි සිදු වුණා. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා. සුවසරිය ගිලන් රථ සේවාව එළඹෙන මාර්තු මාසයේ වෙන විට නැගෙනහිර පළාතේද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඉන්දියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවාව මගින් මේ වන විට අතිවිශාල රෝගීන් පිරිසකගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙනවා. මෙම සේවාව මේ වන විට පළාත් 8ක ක්‍රියාත්මකයි. කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ජනතාවට පුළුල් සේවාවක් ලබා දීමේ අරමුණෙන් සුවසැරිය ගිලන් රථ සේවාව සියලු පළාත්වල ව්‍යාප්ත කිරීම අරමුණ බවයි සුවසැරිය පදනම සඳහන් කරන්නේ. පොලිසියට අපහාස වන අයුරු නිරූපණය වන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කළ බව කියන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට ලබන 24 වනදා යලි පෙනී සිටින ලෙස වවුනියාව අධිකරණය නියෝග කළා. වවුනියාව යාපනය ඒ නවයේ මාර්ගයේදී තරුණයන් දෙදෙනෙකු පොලිස් අනුරුවකට අල්ලස් ලබා දෙන අයුරු රූගත කර පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබුණා. පොලිසියට අපහාස කිරීම අල්ලස් ලබා දීමට ජනතාව පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අනතුරුව අපමත නිදහස් කෙරුණා. කෙසේ වෙතත් ඔවුන්ට ලබන 24 වනදා යලි අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය දැනුම් දී තිබෙනවා. ජනතාවට සහන රැසක රැගත් මෙම වසරේ අයවැය මාර්තු 5 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර අයවැයෙන් රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයෙන් 10%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අරමුණයි. ප්‍රධාන වශයෙන් කාර්යසාධනයේ මත පදනම් වූ අයවැයක් ඉදිරිපත් කිරීමටයි රජයේ බලාපොරොත්තු වන්නේ. අයවැය හිඟය දලදේශීය නිෂ්පාදිතයෙන් 3.5% ප්‍රතිශතයකට සීමා කිරීම සහ රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදිතයෙන් 70%කට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමටද සැලසුම් කර තිබෙනවා. 2015 වසරේ සිට වත්මන් රජය පවත්වාගෙන ආ රාජ්‍ය ආදායමේ වර්ධන වේගය ඉදිරියටත් පවත්වාගෙන යාමට අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැයේ විසර්ජන පනත අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම එළඹෙන සතියේදී සිදු කෙරෙනු ඇති. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි මාර්තු 5 වනදා සිදු කෙරෙන්නේ. 3 වෙනිවර කියවීමේ විවාදය මාර්තු 13 වනදා පැවැත්වෙන අතර අයවැයේ අවසන් ඡන්ද වීම සීම අප්‍රේල් මාස 4 වෙනිදා සිදු කිරීමට නියමිතයි. හෙරොයින් ග්‍රෑම් 25ක් සමග පානදුර ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික බවයි පොලිසිය සඳහන් කරන්නේ. පානදුර කුරුසහන්දිය රවුම්පාර මාවතේ කුලියටගත් නිවසක් තුලයි සැකකරුවන් ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන්නේ. ඔවුන් හෙරොයින් පැකට් කර අවට ප්‍රදේශවලට බෙදා හැරීම කලක් තිස්සේ සිදු කරගෙන තිබෙනවා. සැක්කරුවන් අවුරුදු 20 සහ 22 යන වයස්වල පසුවන්නන් වඩවා ඔවුන් අද පානදුරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වසර වැඩ කරන වසරක් බවත් ජනතාවාදී ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය මාධ්‍ය ජේසී අලවතුල මහතා පවසනවා. කුරුණෑගල පැවති උත්සවයේ අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. ඉදිරි වර්ෂයේ කියන්නේ 2019 වර්ෂයේ වැඩ කරන වර්ෂයක් හැටියට ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ක්‍රියාත්මක කරන්න අපි ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් අපිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලබා දීලා තිනවා. ඒ වගේම ගම්වල පෞගේ දිනවල අපි ආරම්භ කරපු විශේෂයෙන්ම ගම්පෙරළි වැඩසටහන පෞගේ දින 51 තුල ඒක කඩපළුණා ඒව නැවැත්තුවා. අපි නැවතවතාවක් ඒව ආරම්භ කරලා ගමේ ජනතාවගේ හිතසුව පිණිස ඒ ජනතාවගේ අදහස් අනුව අපි බලාපොරොත්තු වෙනවා 19 වසර තුල විශාල පිබිදීමක් එක්ක රටේ ජනතාවගේ වැඩ කටයුතු ඉෂ්ට කරන්න. විශාල ඩොල්ෆින් මත්සේකුගේ සිරුරක් ගාල්ල මහනගර සභාව අසල වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. අද උදෑසන දීවරින් පිරිසකට මෙම ඩොල්ෆින් මත්ස සිරුර හමුව තිබෙනවා. මුහුද රළුවීමත් සමග ගොඩබිම අසල ගල්පර වෙත පීනා එම නිසා එම ගල්පරවල සිරවීමෙන් මෙම මත්සයා මේ යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. කෙසේ වෙතත් එම ඩොල්ෆින් සිරුරේ කිසිදු තුවාල කැලලක් දක්නට නොමැති බවද වාර්තා වෙනවා. පොදු පහසුකම් සම්වර්ධනයේට මෙම වසරේදී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. බදුල්ල හාලියැල උඩුවරවත්ත මාර්ගයේ සම්වර්ධනය කර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අපේ ආණ්ඩුවක් අපි යන්නේ ඒ කාටවත් වෙනස් කරන්න බෑ ඒක හෙල්ලෙන්නේවත් නෑ. හෙල්ලන්න හදන කට්ටියට හොඳ පාඩම පෞගිය කාලේ දුන්නා. හැබැයි ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් ඒගොල්ලන්ගේ දේශපාලන ජීවිතයේ තිත තියෙන කාලේ අපි ආරම්භ කළා. අපේ ආණ්ඩුව තුල කරන වැඩපිළිවෙල මේගෙන ගත්ත දුවා දරුවෝ ඒ වගේම නිවාසය නැති අනිත් පොදු පාසුකම් ටික නැති ප්‍රශ්න ටික අපි විසඳනවා. ඒක අපිට කරන්න පුළුවන්. ජාති ආගම් බෙහෙදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර තිරප්පණේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. පුදුමාලඟ ජන ජීවිතය ඉන්නවට වඩා උසස් මට්ටමකට ගේන එක තමයි අපි හැමෝගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියට පුදුමාල වෙනුවෙන් පෙනී සිටනවා කියන කාරණාව අපි විශේෂයෙන් සීපත් කරමින් ගම සමගි වෙන්න මැතිවරණ කාලේ මැතිවරණ අපි කරමු. හැබැයි ගමේ දියුණුව වෙනුවෙන් සියලු දෙනාම පක්ෂපාත ජාති ආගම් කුල මල ભેද මේ සියලු ભેද ඉවත් කළා. සියලු දෙනාම එකට බඳ ගන්න කියන කාරණාව මතක් කරමින් සියලුම සංවිධානවල එකමුතු වෙන් එක ලකුණක් යටතේ ඉදිරි මැතිවරණයට තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා පවසනවා. කඹුරුපිටිය ශ්‍රී බෝධිරුක්‍රාරාම විහාරස්ථානයේ වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා. පහුගිය 2018 ඔක්තෝබර් මාසයේ 26ට වඩා ශක්තිමත් මිනිසු මැතිවරණයක් වෙනකම් බලන් ඉන්නේ. ඒ නිසා මැතිවරණයක් ලබා දෙන්න කියලා තමයි අපි කියන්නේ. පෝට්ටු වෙන්න පුළුවන්, වෙන ලකුණක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයත් සියලුම සංවිධානවල එකඟත්වයක් ඇතුව එක ලකුණකින් අපි එයි. අපි ඉතාමත් පැහැදිලිව ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා දිනන්න පුළුවන් අපේක්ෂකෙක්. දිවයිනපුරා තවදුරටත් වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනපුර ප්‍රධාන වශයෙන් වෙස රහිත කාලගුණික තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර පළාතේ ඒ වගේම පොළොන්නරුව, මාතලේ සහ බදුල දිස්ත්‍රික්කවල වෙසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සුළං තත්ත්වයේ සැලකීමේදී බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත්, ඒ වගේම පුත්තලම, කෑගල්ල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක් තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙලට ඔබෙන්නන ගැඹුරු මුහුද ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින්ට 50 කිලෝමීටර් 50-60ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම දක්වා වෙන්නට ඔබෙන්නන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින්ට 50 කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුද ප්‍රදේශ විටින්ට තරමක් අලුවීමේ හැකියාවක් පවතිනවා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දෙවි ලකුණු 319ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිමක ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3ක් දෙවි ලකුණු 112ක් ලබා සිටිනවා. නවසීලන්තයේ මවුන්ට් මොංගනියුහි බේඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසී දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්තය තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 34කට සීමා වුණා. ආරම්භක ප්‍රතිකරු මාටින් ගප්ටිල් ලකුණු 13ක් ලබා සිටියදී ලසිත් මාලිංගගේ පන්දුවකට දැවී ගියා.
කොලින් මොන්රෝ ලකුණු 87ක් ලබා ගත්තා. රොස්ටේල ලකුණු 90ක් ලබා සිටියේදී දෙවි ගියා. අගනා ප්‍රතිහරමයක නිරත වූ ජේම්ස් නීෂම් පන්දු 37කදී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා. නවසීලන්ත කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභින් දිවයද්දී දෙවියාමට හසු වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් පන්දු වාර 50 අවසානයේදී කඩුලු 7ක් දෙවි ලකුණු 319ක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයින් සමත් වුණා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 45කදී කඩුලු 2ක් බිඳ හෙළුවා. නුවන් ප්‍රදීප් එක් කඩුල්ලයි. පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සමදතාව ලකුණු 28කට සීමා වුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 9ක් ලබා සිටියේදී දෙවි ගියා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 4යි. ඒ සමගින් දිවපුවත් අවසන් වෙනවා. අසරු දෙකේ සිට අපගේ පෑම්පේ පත්‍රිකාශ්‍රේ බලාපොරොත්තු වන. සුබ දවසක්. www.itnnews.lk